සාමාන්‍ය ලක්ෂ 20ක් 25ක් යන ගෙයක් වලට කොහොමද ලක්ෂ 10කින් 15කින් හදා ගන්න පුළුවන් වුණොත් ගල් වැලි සිමෙන්ති කොන්ක්‍රීට් කරන කිසිම දෙයක් නෑ අඩුමතරමේ මේසන් බාස් කෙනෙක්ගේවත් අවශ්‍යතාවයක් එන්නේ නෑ ඔයාට අවශ්‍ය ඕනම දෙයක් අපේ ප්‍රදර්ශනාගාර වලට පැමිණකින් තොරව ඔයාට අන්තර්ජාලය හරහා නැත්නම් ඉන්ටර්නෙට් එක හරහා ඔයාට ඕඩර් කරලා ගන්න පුළුවන් මේක මේ අපේ ඔෆිෂියල් වෙබ්සයිට් එක මේක අපේ ඔන්ලයින් ස්ටෝර් එක අපි ඇත්තම විතරනේ ගෙදරකට අවශ්‍ය කරන සෑම දෙයක්ම ඒ කියන්නේ ඔයාට හાર્ඩ්වෙයා කියලා ඒ ඔළුවට එන වචනේ පරිසමාප්තත්වයෙන්ම ගන්න දේවල් ට එහා ගිය කෑම නොවන අනිකුත් සියලුම දේවල් ඔයාට මෙතනින් ගන්න. හැබැයි මේක අඩු වියදම් වුණාට මේක අර ඔයාගේ ගෙදර තියෙන එලිගන්ට් ලුක් එක නේ. එහෙම නැත්නම් අර ලක්ෂරි ලුක් එක අඩු නොඅඩුව තියෙනවා. ඒකේ ඔයාට කිසිම කාලෙකදී මේන්ටේනන්ස් මුකුත් කරන්න ඕන වෙන්නේ නැහැ. මේක එතකොට සවුන්ඩ් ප්‍රූෆ්, වෙදර් ප්‍රූෆ්, ළඟට මේන්ටේනන්ස් ෆ්‍රී, බිත්ති වලට කපරාරු ඊට පස්සේ බ්ලොක් ගල් ඒ කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ මේකේ ඊට හාත්පසින්ම වෙනස් අලුත්ම විදිය කන්සෙප්ට් එක මේ හැම දෙයක්ම අපි මේ අපනයින කරන ජපාන් වලින් ඔයාට තියෙන්නේ ගෙදරක තනි කාමරේ ගියක් හදාගන්න ඒකත් අපිට කරන්න පුළුවන් ඊට පස්සේ ඔයාට තියෙන්නේ බංගලෝ එකක්ද ඒකත් අපිට කරන්න පුළුවන් ප්‍රතිපල මගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මේන් ලියනාරච්චි අපේ හීන වෙනුවෙන් ක්‍රියාපදයක ආයුබෝවන් වාසනාවන් හැමෝටම අද නිලමෙ ඉන්නේ මාළඹේ. අපි අද යන්නේ සුපර් මාකට් එකට. හැබැයි අපි දන්න විදිහට වඩා 100%ක් වෙනස් අමුතුම විදිහේ සුපර් මාකට් එකක් තමයි මේක. සාමාන්‍යයෙන් අපි මේ වගේ සුපර් මාකට් එකට යනවා කියන්නේ අපි සාමාන්‍ය සුපර් මාකට් එක ගන්න හාල් පොල් සීනි කිරි බිත්තර එළවලු ಜಾති කිසිම දෙයක් මෙන්න මේ සුපර් මාකට් එකේ නැහැ. එතකොට මොනවද මේකේ තියෙන්නේ? මේකේ තියෙන්නේ වෙනස්ම දේවල් ටිකක්. අපි හමු අතුලට මොනවද මේකේ තියෙන්නේ කියලා බලන්න. අපි ඉන්නේ හાર્ඩ්වෙයා මාට් ආයතනයේ. අපිත් එක්ක ඉන්නවා සම්පත් උදේසිංහ මහත්මයා. හાર્ඩ්වෙයා මාට් ආයතනයේ සාමාන්‍ය අධිකාරිතුමා, ඒ වගේම අධ්‍යක්ෂකතුමේ කායිබොන්න පුතුමාට. කායිබොන්න. මෙයාලා විකුණන්නේ අපි ඇත්තම විකුණන්නේ ගෙදරකට අවශ්‍ය කරන සෑම දෙයක්ම. ඒ කියන්නේ ඔයාට හાર્ඩ්වෙයා කියලා ඒ ඔළුවට එන වචනේ පරිසමාප්තත්වයෙන්ම ගන්න දේවල්ට එහා ගිය කෑම නොවන අනිකුත් සියලුම දේවල් වට මෙතනින් ගන්න. කෑම නොවන අනිකුත් සියලුම දේවල්. ඒ කියන්නේ හාල් පොල් කිරි සීනි විතර නෙවෙයි හાર્ඩ්වෙයාර් එක තියෙන බඩු ඔක්කොම මේකේ ගන්න දෙනවා. ඒ වගේ විශේෂත්වයක් තියෙනවා. ගයක් හදන්න ඕන කරන හැම දෙයක්ම මෙතන තියෙනවා වගේ මේ හැමදේම අඩුවට ගන්න පුළුවන් සහ මෙයාලගේ තියෙනවා ලොකු විශේෂත්වයක්. ඒ කියන්නේ සාමාන්‍ය ලක්ෂ 20ක් 25ක් යන ගයක් ඔයාලට කොහොමද ලක්ෂ 10කින් 15කින් හදා ගන්න පුළුවන් වුණොත් ගල් වැලි සිමෙන්ති කොන්ක්‍රීට් කරන කිසිම දෙයක් නෑ අඩුමතරමේ මේසන් බාස් කෙනෙක්ගේවත් අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ඒ වගේ ගයක් හදා ගන්න පුළුවන් සිස්ටම් එකක් මේ හાર્ඩ්වෙයා මාට් ආයතනයේ තියෙනවා. මම හරි මං හිතන්නේ. ඔව් හරි. ඔව්. ඔව් හරි. අපි ඒක ගැන තව ටිකක් ඉස්සරහට කතා කරමු. ඉස්සරහට කතා කරමු මේ අමුතු සුපර් මාකට් එක ගැන. මම සුපර් මාකට් එකේ රෝමක් යන්න හදන්නේ. අපි සම්පත් මාත්‍ය යමු ඉස්සරහට. සාමාන්‍යයෙන් මේ සුපර් මාකට් එකට යනවා කියන්නේ අපිට ඕන දෙයක් රැක් එකකින් අරගන්න පුළුවන්. ඒකෝ මේ හાર્ඩ්වෙයාර් එකෙත් ඒ වගේ ගන්න පුළුවන්ද? අපි තේරෙන විදිහටම කතා කරමු. අනිවාර්යෙන්ම. ඔයාලට පේනවා ඇති අපි ඔක්කොම අවශ්‍ය කරන විදිහට ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් වයිස් අපි හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා ගත්තොත් මේ ඉලෙක්ට්‍රිකල් පැත්ත මේ පැත්ත බලනකොට අපිට තනිකරම බලන්න තියෙනවා. ඔව් තනිකරම ඔයාට ඒ කියන්නේ බල්බ්ස් ඊට පස්සේ පැනල් ලයිට්ස් ඊට පස්සේ ෆ්ලඩ් ලයිට්ස් ඒ ඔක්කොම එක රේන්ජ් එක තියෙනවා. ඉතින් ඔයාට අපේ අධ්‍යක්ෂින් බහුල සේල්ස් ඇඩ්වයිසර්ස්ලා ඉන්නවා. ඒගොල්ලොත් එක්ක ඔයාට කතා බහ කරලා ඒගොල්ලන්ගෙන් උදව් අරගෙන ඔබතුමාට කැමති දෙයක් මෙතනින් තෝරගන්න පුළුවන්. කැමති දෙයක් තෝරගන්න පුළුවන්. කතාව කරන් යන අතරේ මම ට්‍රොලියක් අරගෙන මාවා. දැන් මට ඕන කරන දේවල් මෙතනින් ගන්න පුළුවන්. මගේ ඉස්සෙල්ලාම ඇහැට දැක්ක දේ මේක මේ එන්ජින් ඔයිල් එකක් ගන්න ඕනේ. දැන් වර්තමාන තත්ත්වයේ ටිකක් ගන්නවා. හැබැයි ඔයාලගේ ගණන් අඩුයි මං හිතන්නේ. ඔව් ඔව්. එතකොට දැන් මෙහෙම අවශ්‍ය කරන දේවල් Tamanට ඕන විදිහට දාගන්න පුළුවන්. ඒ වගේම මේ බලලා මම ස්ටික් එකක් දාලා ඔන්ලයින් ස්ටෝර් www.hardwaremart.lk. ඔව්. ඒක මොකද්ද? ඒක තමයි ඇත්තම අනිත් විශේෂත්වය. මොකද අපි මේකේ අපේ මේක ඔන්ලයින් platform එක. එතකොට hardwaremart.www.hardwaremart.lk කියන්නේ ඔයාට අවශ්‍ය ඕනම දෙයක් අපේ ප්‍රදර්ශනාගාර වලට පැමිණකින් තොරව ඔයාට අන්තර්ජාලය හරහා නැත්නම් ඉන්ටර්නෙට් එක හරහා ඔයාට ඕඩර් කරලා ගන්න පුළුවන්. මේක මේ අපේ ඔෆිෂියල් වෙබ්සයිට් එක. මේක අපේ ඔන්ලයින් ස්ටෝර් එක. ඒ කියන්නේ අපිට ඕන කරන hardware item එකක් online order කරන්න පුළුවන්. අනිවාර්යයෙන්. කොටයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. මොකද මේකේ අපි මේ මේකේ තියෙන විශේෂත්වය තමයි ලංකාවේ තියෙන ගොඩාක් මේ online platforms වල ඒගොල්ලන්ට physical store එකක් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ට customer කෙනෙකුට ගිහිල්ලා අර touch and feel experience එක ගන්න තැනක් නැහැ. ඒතර අපේ අපි මේක ඇත්තටම මේක hybrid system එකක්. ඒතකොට ඔයාට මේක online එකෙන් order කරලා එක්ක in-store pickup එකක් කරගන්න අවශ්‍ය නම් ඕගොල්ලන්ට ඇවිල්ලා මෙතනින් ඒ බඩුව collect කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම්
ඔයාට ඩිලිවරි ඔප්ෂන් එකකට යන්න පුළුවන්. අපිට ඒක ඩෝර් ස්ටෙප් එකටම අපි ගිහින් දෙනවා. මේක අපි ඩිලිවර් කරලා දෙනවා. එතකොට ඒ ඔප්ෂන් එකක් තියෙනවා. අනික මේක ඔයාට කාඩ් පේමන්ට්ද ඊට පස්සේ මේ බැංක් ට්‍රාන්ස්ෆර් එකක්ද එහෙම නැත්නම් QR කෝඩ් එකෙන් පේ කරන එකක්ද ඕන එකක් ඔයාට මේකෙදි අවේලබල් මේ ඔප්ෂන්ස් ඔක්කොම අවේලබල්. ඊට පස්සේ ඊට අමතරව වඩා විශේෂ දෙයක් තමයි ඊසි පේමන්ට් ස්කීම්ස් තියෙනවා. දැන් ඔයාට අනිත් ගොඩක් තැන්වල හාඩ්වෙයාර් එකට ගියාට පස්සේ සමහර හාඩ්වෙයාර් මේ ක්‍රෙඩිට් කාඩ් එක්සෙප්ට් කරන්නේ නැහැ. ඒතර අපේ ඒ ඔප්ෂන් එක තියෙනවා. එතකොට ඔයාට කෙලින්ම මේ ඉන්ස්ටෝල් මේ ප්‍රකාරයේ එකේ මේ මේ පැකේජ් එකට සිලෙක්ට් කරලා බැංක එකත් කතා කරගෙන සීරෝ ඉන්ට්‍රස්ට් ස්කීම් එකට කතා කරලා යන්න පුළුවන්. එතකොට එහෙම බලපුවම මේ මෙතන නැති දෙයකුත් නැහැ බලන් ගියපම මේ කනබුන දේවල් විතරයි නැත්තේ. අනිත් හැම දෙයක්ම තියෙනවා. දැන් මේ සයිඩ් එකේ බල්බ්ස් තියෙනවා. දැන් අපිට මේ කැමති එකක් අපිට ඕන. දැන් අපි සාමාන්‍ය හાર્ඩ්වෙයාර් එකකට ගිහලා මට මේක දෙන්න කියලා ඉල්ලනවනේ. දැන් මෙතන බලපුවම අපිට ඕන එකක් බලලා මට හොඳයි. මේ දවස්වල මිනිස්සුන්ට වඩාත්ම අවශ්‍යතාවයක් තියෙන දේ ඉමර්ජන්සි ලයිට් එක. ඒතකොට මේ පවර් කට් එකක් තියෙනවා. තව විදුලිය විසන්වීමක් වෙනවා. එතකොට දැන් ඒක වුණත් ඔයාට මොකද සමහර දේවල් තියෙනවා. ඔයාට අවශ්‍යතාවය තියෙන හැබැයි ඔයාට කොහෙද තැනකට ගියොත් ඒක මතක් වෙන්නේ නැහැ. හැබැයි මේක දැක්කට පස්සේ ඔයාට ඔළුවට එනවා මේක මගේ නීඩ් එකක් මට මේක ගන්න ඕනේ කියන එක. ඒක තමයි අපි මේ ඇත්තටම මේ පුළුවන් තරම් ඩිස්ප්ලේ වලට ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ. එතකොට Tamanට අවශ්‍ය දේ ආසැනින් මේක දැකගම මතක් වෙනවා. මතක් වෙනවා. එතකොට දැන් මට දැක්ක ගමන් ඔළුවට ආවම මම ගත්තා. එතකොට මිස්ටර් සම්පත් දැන් අපිට පොඩ්ඩක් කියන්න. දැන් අපි මුලින් ආවේ ගේක කතාවක් කියලා. ඔව්. එතකොට සාමාන්‍යයෙන් ලක්ෂ 20ක් 25ක් යන ගයක් 10න් 15න් හදා ගන්න තියෙනවා කියන්නේ වර්තමානයේ දින තත්ත්වයත් එක්ක සිමෙන්ති වල ගණන් වැලි ගල් වල ගණන් සහ ට්‍රාන්ස්පෝර්ට් එකේ තියෙන ගණන් එක්ක කෙනෙකුට ගොඩක් ප්‍රයෝජනවත්. එතකොට ඔයාලා කොහොමද ඒ ගේ හදන්නේ? නෑ අතරම මෙතෙන්දී අපිටත් මේක අපිත් දැක්කා මේ මෙතන මෙහෙම රික්වයර්මන්ට් එකක් තියෙනවා මාකට් එකේ කියන එක. ඉතින් ඒක ෆුල්ෆිල් කරන්න තමයි අපි මේක ඔප්ෂන් එකක් විදිහට මේ සිස්ටම් එක මේ කන්සෙප්ට් එක අතරම ඉන්ට්‍රොඩියුස් කරේ. එතකොට මෙතෙන්දී අතරම වෙන්නේ ඔයාගේ තියෙන ඉඩමක ඔයාට අවශ්‍ය පරිදි මේ ගේ ගොඩනගන්න. ඒක අතරම මේ ලොකු පිටුවහලක් වෙනවා වියදම් අඩු වියදම් කියන කන්සෙප්ට් එක. හැබැයි මේක අඩු වියදම් වුණා මේක අර ඔයාගේ ගෙදර තියෙන එලිගන්ට් ලුක් එක නැහැ. මම අර ලක්ෂරි ලුක් එක අඩුව නොඅඩුව තියෙනවා. අපිට මේ සාමාන්‍යයෙන් ඒ වගේ එකක් බලන්න තියෙන්නේ පුළුවන්. අපි ඒක මේ වීඩියෝ එක අතර වාරදී අපි ඒකත් මම හිතන්නේ අර ඉස්සරහා ඔයාලා ස්ට්‍රක්චර් එකක් වගේ හදලා තියෙනවා. ඔව් ඒ මෙතන මොඩල් හවුස් එකක් අපි කරලා තියෙන්නේ. ඒතොර මේකේ ඔයාට කිසිම කාලෙකදී මේන්ටේනන්ස් මුකුත් කරන්න ඕනේ වෙන්නේ නැහැ. මේක ඒතකොට සවුන්ඩ් ප්‍රූෆ්, වෙදර් ප්‍රූෆ්, ඊළඟට මේන්ටේනන්ස් ෆ්‍රී. ඒ වගේ ගොඩාක් මේකේ මේ ඕගලන්ට ඇඩ්වාන්ටේජස් තියෙනවා මේ වගේ කන්සෙප්ට් එකට යද්දි. මේක ඇත්තරම අපි බිත්ති වලට කපරාරු ඊට පස්සේ බ්ලොග් ගල් ඒ කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේකේ ඊට හාත්පසින්ම වෙනස් අලුත්ම විදිහේ කන්සෙප්ට් එක. මේ හැම දෙයක්ම අපි මේ අපනයින කරන ජපාන් වලින්. ඔව්. ඒකවල කිසිම මේ බය වෙන්න කාරණේකුත් නැහැ. අපි අනිවාර්යයෙන්ම වුරුදු 10ක වොරන්ටි එකක් දෙනවා අපි කරන හැම ප්‍රොජෙක්ට් එකකටම. රයිට්. දැන් එහෙම බලපුවම දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් ගෙවල් හදනකොට මහා පරිමාණයේ විශාල බංගල හදන්න බෑ පුළු විතරයි පුළුවන්. ඔව්. සාමාන්‍යයෙන් පොඩි එකක් හදනවා නම් ඕකේ කෝස්ට් එක වැඩි වෙන්න පුළුවන්. නෑ නෑ. බැරිද කියලා. නෑ අත්‍තරම අත්ත වශයෙන්ම ගත්තොත් එහෙම අපි එහෙම කිසිම රූල් එකක් එහෙම hard and fast rule එකක් නැහැ. එතන ඔයාට තියෙන්නේ ගෙදරක තනි කාමරේ ගියක් හදාගන්න. ඒකත් අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන්නේ බංග්ලෝ එකක්ද ඒකත් අපිට කරන්න පුළුවන්. ඒතර ඒකේ ඔයාගේ මේ කොච්චරද වර්ගඩි ප්‍රමාණය කියන එක කිසිම මේ අදාළත්වයක් නැහැ අපේ මේ concept එකට. ඒ කියන්නේ ඔයාට වර්ගඩි 200ද 300ද 1000ද 5000ද කිසිම ප්‍රශ්නයක් විතරක්ම නෙවෙයි. නෑ නෑ. දැන් අතන අපි මේ concept එක අතනම introduce කරේ. දැන් ගොඩාක් අපිට දැන් tourism වලට අපි ගොඩක් ලොකු තැනක් දීලා තියෙනවා. එතකොට අපිට මේකේදී ඔයාට හිතන්න ඔයාගේ sea side එකේ කොහේ හරි තැනක ඉඩමක් තියෙනවා. ඔයා මම example එකක් ගන්නේ. එතකොට ඒ coastal area එක ඉඩමක් තියෙනවා. ඔයාට ඒ ඉඩමේ ඔයාට මේ minimum supervision එකකින් ගයක් කරගන්න ඕනේ. මොකද දැන් අද කාලේ තියෙන තත්ත්වය දිහා බලුවාම ගොඩාක් මේ contractorsලා කියන කට්ටිය සමහර වෙලාවල් වලදී ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් තැන් දෙකක ඉඳලා මේක කරද්දි. හැබැයි අපි මේ ප්‍රොජෙක්ට් එක බාරගත්තාට පස්සේ අපි තනිකරම මේකේ වගකීම ගන්නවා මේ ෆවුන්ඩේෂන් එක ඉඳලා ඉවර වෙනකම්. අපි ඒකට තමයි වගකීමක් දෙන්නේ අත්තරම. ඉතින් ඔයාට මේකේ මේ ඔයාගේ ඉඩමට හැමතිස්සම විසිට කරන්න නැතුව මේ වැඩේ ඉතාම ලස්සනට අපිට කියලා කරගන්න පුළුවන්. අනිත් එක තමයි මේකෙදි
අපි ඔයාලට මුලින්ම 3D drawing එක දෙනවා 3D drawing එක දීලා ඔයාලට ඒ ඒ ඒ drawing එකේ විදිහටම 100%ක් ඒ විදිහටම අපි ඔයාගේ ඉඩමේ ඒ අදාළ නිවස නිම කරලා දෙනවා ඉතින් අපි කතා බහ මෙහෙම යනකොට දැන් මෙතන මම පොඩ්ඩක් නැවතුණා මට හිතට යන දෙයක් මට අල්ලලා දාගන්න පුළුවන් දැන් මේ මට ඕන කරලා තිබ්බ දෙයක් මේ එතකොට තව බලපුවාම අපිට අවශ්‍ය කරන නියන් වර්ගද ඒ කියන හැම දෙයක්ම ගන්න දෙනවා දැන් මේ පැත්තෙන් ගත්තම මේ ඔය මේ 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 ෆොටෝස් ටික ගෙදර සරසන්න අපිට ඕන නම් අරගෙන දාගන්න පුළුවන් කාට් එකට අනිවාර්යයෙන් ඒ වගේම බාත්รูම් සෙට් තියෙනවා ඒවනම් කාට් එකට දාගන්න බෑ ඒක වෙනමම කතාවක් හැබැයි හැම දෙයක්ම තියෙනවා දැන් මෙතනින් එහා පැත්තට අපි චුට්ටක් යන් මම දකිනවා සම්පතේ දැන් මෙතන තියෙන මේ ඩෝලෝ දැන් මේක මම කැමති නම් මම මේක බොක්ස් එක ෆිටින් ගන්න පුළුවන්ද නැත්නම් කෙනෙක් පුළුවන් බලා නෑ නෑ ඒ මේ අතන අපි ඩිස්ප්ලේ සෑම්පල් එක දාලා තියෙනවා ඒක යට වාට අදාළ කෝඩ් එකට මේ එතනම රැකේද අනිත් එක තමයි දැන් අපි මේකේදී අනිත් විශේෂත්වය ගොඩක් තැන්වලදී අපි ඩිස්ප්ලේ එක දකින්නවා ඒ අදාළ ප්‍රොඩක්ට් එක එතන නෑ එහෙම කාට හරි කතා කරලා තමයි ගන්න වෙන්නේ දැන් ඔයගේ තියෙනවද කියලා බලලා ගෙනත් දෙන්න අන්න හරි දැන් අපේ තියෙන විශේෂත්වය තමයි මේ මෙතන අපි හැම ප්‍රොඩක්ට් එකක්ම ඩිස්ප්ලේ කරලා තියෙන්නේ ඒකට අදාළ ඇක්චුවල් ප්‍රොඩක්ට් එකත් ඔයාට අරගෙන කාට් එකට දාගන්න පුළුවන් විදිහට මොකද මේ හැම එකක්ම බාකෝඩ් එක මේ apply කරලා ඔයාට code number තියෙනවා ඔයාට sample එකේ code එකම ඔයාටම වුණත් මේක තෝරලා ගන්න පුළුවන් කිසිම අපහසුතාවයකින් තොරව මෙතන මේ කෑම නොවන ඒ වගේම මේ hardware එක ගයක් හදන්නද වාහනයකටද හැම දෙයක hardware එක සාමාන්‍යයෙන් තියෙන්න ඕන ඊටත් එහා ගියපුව හැම දෙයක්ම මෙතන තියෙනවා අපිට තෝරලා ගන්න පුළුවන් අපිට කාට් එක තල්ලු කරගෙන ඉන්න දැන් මම මෙහෙම එකක් ගන්නම් මම මේ oil can එක ගත්තේ මට මේක ප්‍රයෝජනවත් මම මේක ගැන දන්නවා දැන් මට මේක අවශ්‍ය වෙන හින්දා තමයි මම මේක ගත්තේ මගේ මේ වාහනේ ඔයිල් ටික මේ චේන්ජ් කරගන්න ඕනේ හින්දා. එතකොට අපි හිතමු මේකට ඕන කෙනෙකුට එන්න පුළුවන්. නොදන්න කෙනෙක් ආවොත් සම්පත් මහත්මයා. ඔව්. නෑ එතකොට සාමාන්‍යයෙන් තියෙන ප්‍රොඩක්ට් එක දැන් අපි මේ ලොක් එකක් ගෙන ගමු. මේක ගැන දන්නේ නෑ. ඔව්. එතකොට මේක අරන් ගිහලා එයාට හරි ප්‍රයෝජනය ගන්න බැරි වුණොත් මොකද කරන්නේ? ඇත්තටම අපේ පළපුරුදු මේ සේල්ස් ඇඩ්වයිසර්ස් ලා 12කට ආසන්න ප්‍රමාණයක් හැම වෙලාවෙම මේ ෆ්ලෝ එකේ ඉන්නවා. ඔයාලට අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ උපදෙස්, අයගොල්ලන්ගේ උදව් මේකට ගන්න පුළුවන්. ඉතින් අපි හැම තිස්සෙම බලන්නේ කස්ටමර්ට හරියනම සොලියුෂන් එක දෙන්න. සමහර විට දැන් ඔයා මේ ලොක් එක දැක්කට ඔයාගේ ඇක්චුවල් දොරට ඕක හරි නොවෙන්න පුළුවන්. ඒකට අපි අහනවා මොකද්ද ඔයාට දොර මොකද්ද දොරේ ධනකම සයිස් එක මොන ලීයෙන්ද කරලා තියෙන්නේ. ඒ ඔය ඔක්කොම අහලා තමයි අපි මේ සොලියුෂන් එක ඔයාට දෙන්නේ. ඉතින් එතකොට මේ අපි එහාට ගියොත් එහෙම දැන් මේක බලන්න දැන් මෙතනත් මේ ඔයාට ගෙදරකට අවශ්‍ය කරන සරල මේ ඩිස්ප්ලේ එකක් අපි කරලා තියෙන්නේ. එතකොට ඔයාගේ ටැප් එකට හෝස් එක කනෙක් කරන්නේ කොහොමද? ඒ කියන්නේ හෝස් එක බිත්තියක රඳවන්නේ කොහොමද? ඒක තමයි මේ ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. එතකොට දැන් මේක ඔයාට ගෙද ඔයාගේ මෙතෙන්ට ආවට පස්සේ ඔළුවට එනවා මගේ හෝස් එකක් බිමනේ දාලා තියෙන්නේ මම මේ වගේ දෙයක් කරගත්තොත් හොඳයි නේ කියන එක. එතකොට දැන් අපි දැන් එහෙම කෙනෙක්ගෙන් අහන්න නැතුව මෙතනින් දෙයක් අරන් යනවා. එතකොට අපිට මේක වරදින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඔව්. නෑ මෙහෙම ඒක අපි කැෂියකේදී එහෙම අපිට සපෝට් එකක් හම් වෙනවා. නෑ කැෂියකේදී අතන මේ සපෝට් එක දෙන්න පොඩ්ඩක් අමාරුයි. මොකද එතන queue එක නිතරම වැඩි හින්දා. එතකොට අපි හැමතිස්සෙම කස්ටමර්ස්ලට කියන්නේ අවශ්‍ය දේ ඒ කස්ටමර්ට ඒක ගැන ලකුම අවබෝධයක් නැත්නම් අපේ සේල්ස් ඇඩ්වයිසර් කෙනෙක්ගෙන් උපදේශයක් අරගෙනම මේක දාගන්න කියලා. මොකද නෑ අතෙන්ට ගිහිල්ලා ඕක කරගන්න ගියොත් එතන පොඩි මේ රෂ් එකක් එන්න පුළුවන්. රයිට් මම මේ මෙහෙම දෙයක් දැක්කා. දැන් මෙතන මේ බලනකොට මේ මෙතන හෝල්ඩර්ස් තියෙන බෑග් එකක් තියෙනවා. හෝස් ක්ලිප්ස් ඕන නම් අර හෝස් ක්ලිප්. ඔව්. රයිට් මට ඕන නම් මේකේ එකක් ගන්න පුළුවන්. පුළුවන් පුළුවන්. අරගෙන මම කාට් එකට දාගන්න. දාගන්න පුළුවන්. ඔයාලට එන්න පුළුවන් බඩු ගන්න කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ වගේ තියන අරගෙන සාක්වේදායක නෙවෙයි. නෑ අපි ඇත්තට නෑ ඒක සාක්වි දාගත්ත ප්‍රශ්නයක් නෑ. මොකද අපි ඇත්තට මේකට සිකියුරිටි සිස්ටම් එකක් දාලා තියෙනවා. බාකෝඩ් එක ස්කෑන් නොකර එළියට යනවා නම් ඒක අනිවාර්යයෙන්ම අපිට දැනෙනවා. අපි දන්නවා. ඒ හින්දා ඒක ඕනම කෙනෙකුට ඕනම දෙයක් ගන්න. ඒ වගේම මේ සාමාන්‍යයෙන් අපි හાર્ඩ්වෙයාර් එක දැන් ලයිට්ස් ගන්න ගියා කියලා හිතන්නකෝ. දැන් ඔයාලා අපි කතා කරනකොට අපි මේ පැත්තට පොඩ්ඩක් හැරෙන්නම්. මේ සම්පත් මාත්‍යා මේ පැත්තේ ඉන්නකෝ. ලයිට් ගන්න ගියපුවාම සාමාන්‍යයෙන් අපි ලයිට් එක දාලා බලලා ගන්නවා. එතකොට බොක්ස් ටික ගහලා තියෙනවා මේ වගේ. හැබැයි මෙතන තියෙන දේ අපිට ලයිට් එක තෝරගන්න ඉස්සෙල්ලා දදා බලන්න ඕනේ නැහැ. ඇත්තටම මම හිතුවේ ඒක. අපිට මට මෙතන මගේ කැම කාමරේට මේ වගේ ලයිට් එකක් ඕනේ. එතකොට ඒකේ කල එක කොහොම වෙයිද? ඒක කොහොම දීප්තියක් තියෙයිද? කොහොමද සිස්ටම් එක ඒ හැම දෙයක්ම ඔළුවට ගන්න පුළුවන් මේක දිහා බලන් ඉඳලා. එතකොට මට මේක හරියන්නේ මට.
කියලා දික් කරන්න පුළුවන්. මම හරි කියලා මං හිතනවා. ඔව් ඔබ හරි අත්‍තරම මේක මොකද මේකෙදි සරලව සිද්ධිය එක. ඔව්. ඉතින් ඒ කියන්නේ දැන් ලයිට් එකක් දාලා වාටේ අවශ්‍ය එළිය ප්‍රමාණය මොකද්ද කියලා දැන් මොකද ඕකේ අපි කොච්චර වොට් ගණක් තියනවද ලූමන්ස් කොච්චර තියනවද කියලා සාමාන්‍යයෙන් වාටේ එක ඔලුවට යන ප්‍රමාණය අඩු. හැබැයි මේක දාලා පෙන්නුවා තා මේක මෙච්චර එළියක් තියනකොට වාට දල වශයෙන් අවබෝධයක් තියනවා මගේ මේ තියෙන ඒරියා එකට මේ එළිය ඇති කියන එක. එතකොට හැම එකක්ම දදා පෙන්වන්න ඕනේ නැහැ. මෙතන ඔක්කොම ඩිස්ප්ලේ කරලා තියෙනවා. අනිවාර්යයෙන්. ඕනේ සිලෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. ඔව්. එතකොට සාමාන්‍යයෙන් අපි හිතනපන්නේ හાર્ඩ්වෙයාර් එකක් නෙවෙයි මේක අමුතුම සිස්ටම් එකේ හાર્ඩ්වෙයාර් මේ වෙන ගමන් දොරක් ඕනේද මෙන්න දොරවල් තියෙනවා මම මේ පැත්තට පොඩ්ඩක් ළඟින් නම් කමන්නේ නැහැ කමන්නේ නැහැ ඔබ උඩට එහා පැත්තට යන්නත් පුළුවන් අතන එහා පැත්තට මට එහා පැත්තට යන්නත් පුළුවන් එතකොට සවිශක්තිය කොහොමද සාමාන්‍යයෙන් අපි දොරක් දකින්නේ පැකින් පිටනේ ඔව් පැකින් පිට තමයි දොරක් දකින්නේ මේවා පාවිච්චි කරන්නේ කොහොමද සාමාන්‍යයෙන් අපි හાર્ඩ්වෙයාර් එකට ගිහිල්ලා ඉල්ලන බඩු වලට වැඩිය හැම දෙයක්ම තියෙනවා. දැන් මම මේ දැක්කා මේක ඇතුළට එනකොට මේ දවස් 365ම 8 ඉඳන් 8 වෙනකන් එහෙම මොකක් හරි කතන්දරයක් මට එක පැහැදිලි නෑ. අතන අපි මේ મેસેජ් එක එලියට දෙන්නේ 365 days open 8 to 8 කියන එක. මොකද ඒකෙදි ඇත්තටම දැන් වා දන්න අපි දන්න අපේ දැකලා තියෙන අනිත් ගොඩාක් වෙළඳසල් ඒ කියන්නේ හાર્ඩ්වෙයාර් වෙළඳසල් හවස 5 6 වගේ වෙද්දි පහනවා. හැබැයි අපි දැක්ක දෙයක් තමයි මේ ගැන අපි කරන රිසර්ච් එකේදී දැන් ඒ කියන්නේ මටත් ප්‍රැක්ටිකල් වෙලා තියෙනවා මම වැඩ ඇරිලා ගෙදර යන වෙලාවක වුණත් මට අවශ්‍ය දෙයක් ගෙදරින් කිව්වොත් එම ගන්න තැනක් නැහැ. අපි ඒ හින්දාම මේක රෑ 8 වෙනකම් විවෘතව තිබෙනවා. ඒතකොට වාට ඕන වාගේ ඒකට දැන් වාට හાર્ඩ්වෙයාර් එකක අවශ්‍ය බඩු ගන්න වාට ඇත්තටම වාට ලීව් එකක් ඇප්ලයි කරලා මේක ගන්න එන්න ඕනේ නැහැ. වාට හවස ඔෆිස් එකෙන් වැඩ ඇරලා යනකොට 8 වෙනකම් මේක විවෘතව තියෙනවා. ඒතකොට ඇවිල්ලා මෙතන ඕන දෙයක් තෝරලා බෙල්ලා ගන්න පුළුවන්. එතකොට ඒ ඇවිල්ලා එතකොට අනිත් එක තමයි අපි සමහර අපි දැකලා තියෙනවා දැන් අපිට නිවාඩු තියෙන සති අන්තේ නම් හැබැයි එතකොට ඒ වීකෙන්ඩ් එකේ සමහරට ඉරිදා අනිත් කට්ටිය වහලා එන්න පුළුවන් හැබැයි අපි මේක හැම දවසක්ම උදේ 8 ඉඳලා රෑ 8 වෙනකම් පොයද ඉරිදාද එහෙම වෙනසක් නැතුව හැමදාම අපි මේක ඕපන් කරලා තියන්නේ ඒ අවශ්‍ය විදිහට කස්ටමර්ස්ලාට මේ ඒ සේවාව සපයන්න ඕනේ. ඉතින් මේ හින්දාම අපිට ඇත්තටම ගොඩාක් මේ 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 මාළඹයවට නොවන කට්ටියත් ඒගොල්ලෝ දන්නා මේක රෑ 8 වෙනකම් කරලා තියෙනවා කියලා. මොකද වා ගෙදර වැඩක් කරනකොට වාගෙට කරලා දීදී මොකක් හරි බඩුවක අවශ්‍යතාවයක් ආවොත් ඒගොල්ලෝ අපිව හොයාගෙන එන තත්ත්වෙට දැන් අපි පත් වෙනවා. අතල මෙතෙන්ට ආවනම් වැඩි හරි. එතකොට මේකේ සේවක සේවිකාවන්ට දවස් 365 පරේ වැඩ කියන නිවාඩු එක දවසක් පාද නැද්ද? නෑ නෑ අපි ඒගොල්ලන්ට අවශ්‍ය අවශ්‍ය සතියේ නිවාඩු එකමාරක් ඒ කියන්නේ දවස් එකමාරක නිවාඩුවක් ඒගොල්ලන්ට තියෙනවා. ඒක අපි shift දෙකකට වැඩ කරන්නේ. උදේ 8ට එන කට්ටිය හවස 6ට off වෙනවා. ඊට පස්සේ උදේ 10ට එන කට්ටිය රෑ 8 වෙනකන් ඉන්නවා. ඒ දේවල් අපි හරියට විදිහට manage කරලා තියෙනවා මෙතන. දැන් මෙහෙම දෙයක් මම අහන්නම් දැන් මම දැකපු කාරණයක් සාමාන්‍යයෙන් අපි හිතන්නකෝ සුපර් මාකට් එකක් පැත්තක දාන්න අපි මේ ටෙක්ස්ටයිල් shop එකකට ගියගමු ලොකු විශාල මහා පරිමාණයේ රෙදි කඩේකට ගියොත් ඊට පස්සේ අපි ටැග් ගත් දෙන්න gift voucher එකක් දෙනව නේද සාමාන්‍යයෙන් උපන්දිනයකට තෑගක් දෙන්න මේකෙන් ඔයාලට කැමති අඳුමක් ගන්න කියලා. ඒ වගේ gift voucher කතාවක් මෙතනත් තියෙනවා කියද්දි ඔයාලා විශ්වාස කරනවද? මට ඒක ගැන පොඩ්ඩක්. ඔව් ඇත්තටම දැන් අපි මේ කලිනුත් කිව්වා වගේ අපි ඇත්තටම මේකේ මේ ලංකාවේ ඒ gift එකක් කියන culture එක පොඩ්ඩක් වෙනස් කරන්න තමයි අපි මුලින් ඉඳලා plan කරේ. ඉතින් එතකොට මේ මේ gift voucher එකෙන් ඇත්තටම mean වෙන්නේ ඒක ඔයාට ඇවිල්ලා ඔයාට අවශ්‍ය ඕනෑම දෙයක් මෙතනින් ගන්න පුළුවන් කියන අදහස තමයි. එතකොට දැන් සමහර වෙලාවට මම කාට හරි ගිහින් දෙන gift එකක්
එයාගේ ඒක ෆේවරිට් එක නොවෙන්න පුළුවන්. නොවෙන්න පුළුවන්. එතකොට එයාගේ හිත තියෙන්නේ වෙන මොකක් හරි ආසාවක් කරන්න පුළුවන්. අනික එයා ඒක ආසාව වුණොත් එයාට වෙන අවශ්‍යතාවයක දැඩි මේ මේ ඒ රිකුවයිමන්ට් එක එයාට දැඩිව බලපාන එකක් වෙන්න පුළුවන්. එතකොට එයාට වැලියු එක වටිනවා මොන හරි දෙයක් ඇවිල්ලා එයාට අවශ්‍ය දෙයක් මෙතනින් තෝරගන්න පුළුවන්. මම පොඩි උදාහරණයක් දෙන්නම් දැන් සාමාන්‍යයෙන් බයික් එකකට කැමති කෙනෙක් බයික් එකක් තියනවා බයික් හදන්න කැමති කෙනෙකුට අපි ස්පැනර් එකක් වගේ දෙයක් දෙන්න නැතුව පින්සලක් දීලා හරියන්නේ නැහැ නේ අනිවාර්යයෙන් ඒක හරි මං නෑ අනිත් තව බයික් උදාහරණයක් ගත්තොත් මං කියනවා දැන් ඔයාට හිතනවා දැන් ඔයාට ලබන සතිය වගේ බයික් එක සර්විස් කරගන්න තියෙනවා දැන් මේ දවස්වල අපි මේ ඇත්තම අපි හැමෝම අමාරු කාලයක් නේ ගෙවන්නේ එතකොට ඔයාට හම්බ වෙනවා රුපියල් 5000ක් gift voucher එකක් දැන් ඔයාට හිතනවා ටක් ගාලා මට මේකෙන් බයික් එකට ඔයිල් කෑන් එකක් ගන්න පුළුවන් කියලා ඔයිල් කෑන් ගන්න පුළුවන් පොඩි දේවල් ටික ගන්න ඕක ඉතින් එතකොට ඒ ඔයාගේ අවශ්‍යතාවය ඔයාට නිකම්ම ෆුල්ෆිල් වෙනවා හැබැයි ඔයාට ඒකට ෂර්ට් එකක් හරි ටී-ෂර්ට් එකක් හරි වෙන මොකක් හරි ගිහින් දුන්නා කියලා ඔයා ඒකට අඳිනවා වෙන්න පුළුවන් සමහර වෙලාවට ඒක සමහර කට්ටියක් ඒ gift එකට කැමති නොවෙන්න තියෙන වෙලාවල් අපි personally දන්නා වෙලා තියෙන දේවල් ඉතින් ඒ වගේ අමුතු වැඩ කැලි ගොඩක් තියෙන තැනක් තමයි hardware mart ආයතනය මට කියන්න බ්‍රාන්චස් තියෙනවද ශාඛාවක්? ඔව් අපි ඇත්තනම දැන් කඩවත ශාඛාව අපි ගිය අවුරුද්දේ මේකේ පටන් ගත්තා. අපි දැන් ඊළඟට අදාසක් තියෙනවා ඇත්තනම මේ තව මේන්ම සිටිස් දෙකක් විතර ලබන අවුරුද්දේ පටන් ගන්න. අපි ගොඩක් වෙලාවට මහරගම සීදුව කියන මේ සිටිස් දෙක තමයි තෝරගෙන තියෙන්නේ. ඉතින් අපි ඒකත් ලබන අවුරුද්දේ කොහොම හරි කම්ප්ලීට් කරන්න තමයි අදාස තියෙන්නේ. ඉතින් ලංකාවේ මේ අමුතුම විදිහේ සුපර් මාකට් එකක්. අම්ම උත්තර කාලේවත් මේ වගේ සුපර් මාකට් එකක් දකින්නේ නැති වෙලේ ඇත්ත කතාව. අපි ගිහිල්ලා මස්මාළු කිරිබිත්තර සීනි පොල් හාල් හැමදේම ගන්නවා සුපර් මාකට් එක. නමුත් මේ සුපර් මාකට් එකේ තියෙන්නේ කෑම නොවන ඒ වගේම හાર્ඩ්වෙයාර් එක තියෙන ගෙයක් හදන්න තියෙන හැමදේම මේ වගේ කාට් එකක් අල්ලු කරන් ගිහිල්ලා ඔබට ඕන කරන ඔබට ගැළපෙන හිත යන ඕනම දෙයක් අරගන්න පුළුවන්. දැන් මේ හાર્ඩ්වෙයාර් එක ඇස්සේ පැලත් විකුණන්න පටන් ගන්න. දැන් මේක පැල විකුණන මේ මල් පැල විකුණන එකත් මේ කන්සෙප්ට් එකටම අයිති කොටසක්ද නැත්නම් වෙන එකක්ද? නෑ නෑ ඇත්තටම දැන් අපි මේකෙදි මේ ডিপার্টমেন্ট ස්ටෝර් එකක් කිව්වට පස්සේ ඒ හැම ডিপার্টমেন্ট එකකම අත්‍යවශ්‍ය දේවල් ටික මෙතන තියෙන්න ඕනේ. ඒ හින්දාම තමයි අනික දැන් මේ දවස්වල පොඩි ට්‍රෙන්ඩ් එකක් යනවා අපි වවමු. ඒ කියන්නේ අපේ දේ අපි වාගේම කමු කියන වගේ ඊට අමතරව විසිතුරු පැල වර්ග ඊට පස්සේ වාට මෙතනින් පොහොර වර්ග ඔක්කොම ටික ඊට පස්සේ මල් පැල විතරක් නෙවෙයි. නෑ 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 පොහොර ಜಾති ඔක්කොම ටික පුළුවන්. ඊට අමතරව මල් පැල, එලෝලු පැල, පළතුරු පැල ඊට පස්සේ බීජ මේ ඔක්කොම ප්‍රමේ මේ අපි ඇත්තටම මේක මේ 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 හේලිස් ඇග්‍රෝ එකේ අපි මේ මේ ඔතරයිස් ඩීලර් කෙනෙක් අපි ඒ පැල ඔක්කොම හේලිස් එකෙන් ගන්න ඉතින් ප්‍රමිතියෙන් යුතු පැල ඉතාම සාධාරණ මිලකට අපි මේ කස්ටමර්ස්ලට ලබා දෙන්න තමයි මේ කන්සෙප්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මට වැරදුන මං හිතේ මේ ලස්සනට දෙන්නේ මල් පැල විතරයි දෙන්නේ කියලා. එලවලු පැල මල් පැල එලවලු පැල විසුතුරු පැල ඊට පස්සේ වාගේ ඉන්ඩෝ එකේ තියන්න පුළුවන් පැල ඒ જાති හැම දෙයක්ම අපි මේ ටිකයි කිමිකල්ස් ඒ ඕන ඕන එක. ඔයාට ඕගනික්ද එහෙම නැත්නම් රසායනික පොහොරද ඕන එකක් ඔයාට මෙතනින් ගන්න පුළුවන් ඉතාම පහසු මිලකට. මාත් එක මේ වෙලාවේ අපි සමග එකතු වෙනවා හાર્ඩ්වෙයාර් මාට් ආයතන ජාලයේ කලමනාකාර අධ්‍යක්ෂකතුමන් සුමිත් දන්දුන්නගේ මහත්මයා ආයිබෝන් ඔබතුමාට ආයිබෝන් මට පොඩක් කෙටියෙන් කියන්න මහත්මයා දැන් මේ වගේ සංකල්පයක් ගොඩ නැගුණේ කොහොමද සහ මේ සංකල්පයේ අනාගතයේ ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියලා? ඇත්තටම මේක සංකල්පයක් ඔයගේ වගේ මේක බිස්නස් එකක් නෙමෙයි මේක සංකල්පයක් මේ අලුත් කන්සෙප්ට් එකක් සංකල්පයක් අපි මේක ලංකාවට හඳුන්වලා දීලා තියෙන්නේ කලින් අපි පැහැදිලි කළා වගේ මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රොඩක්ට්ස් විකිණීමට අමතරව සොලියුෂන්ස් ඒ කියන්නේ අපේ කස්ටමර්ස්ලට තියෙන ප්‍රශ්න වලට සොලියුෂන් එකක් දීම සඳහා. ඉතින් අපි සස්ටේනබිලිටි එක ඒ කියන්නේ ඉදිරි දැක්ම තමයි අපේ ගොඩක් බලාපොරොත්තුව. ඒක අපේ ප්‍රධානම බලාපොරොත්තුව අපේ තියෙන විෂන් එක තමයි බිල්ඩින් යෝ ඩ්‍රීම්ස්. ඒ කියන්නේ ඔබේ සිහිනය අපි ගොඩනගෙනවා. ඒ ගොඩනැගීමට අපේ පාරිභෝගිකයන තියෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට සොලියුෂන් එකක් විදිහට තමයි අපි දාලා තියෙන්නේ. මෙතන ගොඩක් ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන් වෙන්නේ බ්‍රෑන්ඩඩ් ප්‍රොඩක්ට්. ඒ කියන්නේ හොඳ සන්නාම. ලංකාවේ තියෙන හොඳම සන්නාම අඩුම මිලට පාරිභෝගිකයට ලබා දෙන්න තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි අපේ ප්‍රධානම බලාපොරොත්තුව. හොඳම සන්නාම ලංකාවේ තියෙන හොඳම හાર્ඩ්වෙයාර් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන සන්නාම අපේ පාරිභෝගිකයන්ට ලබා දීම. ඊට අමතරව ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක හැමතැනම ගියහම හાર્ඩ්වෙයාර් බඩු විතරක් නෙවෙයි මෙතන බලතින්නේ. ඒ කියන්නේ අපේ කෑමන ඕන හැම දෙයක්ම ඒ කියන්නේ vehicle එකේ සිට අවශ්‍ය කරන දේවල් ඒක මගේ බලාපොරොත්තුව තමයි අර මම කලින් කියනවා වගේ
ලංකාවේ හැමතැනම තියෙන්නේ මේ ෆෙමිනින් ඒ කියන්නේ ලේඩිස්ලට ගෑනු අයට තමයි සුපර් මාකට් තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ මැස්කියුලින් සුපර් මාකට් එකක් ලංකාවේ කොහොවත් නැහැ. මේක ඇවිල්ලා මැස්කියුලින් සුපර් මාකට්. ඒ කියන්නේ පිරිමි අයට. අපි වගේ අයට ගිහිල්ලා එන්ජොයි කරන්න පුළුවන් ආයතනයක් තමයි මෙතන. මෙතන ගොඩක් අපේ කස්ටමර්ස් එල්ලා එන්ජොයි කරනවා. ඒ කියන්නේ රටේ ඒ වගේ සංකල්ප තියෙනවා. නමුත් ලංකාවේ නැහැ එහෙම. ලංකාවේ එහෙම එකක් නැහැ. ඒකින්ද අපි මේක ගොඩක් දාලා තින්නේ මේක පවුලේ හැම කෙනාටම පුළුවන් වෙනවා. හැබැයි පිරිමියාට ගොඩක් එන්ජොයි කරන්න දේවල් තියෙනවා. ඒ කියන්නේ vehicle parts වලට අවශ්‍ය tools, ගෙදරට අවශ්‍ය කරන අනිත් හැම දෙයක්ම. ඒ කියන්නේ ගෙදර තියෙන ප්‍රශ්න වලට මෙතෙන්ට ආවම විසඳුමක් අරගෙන එළියට බහලා යන්න පුළුවන්. එන්නේ ප්‍රශ්නයක් එක්ක එළියට යන්නේ solution විසඳුමක් එක්ක තමයි අපේ ප්‍රධාන බලාපොරොත්තු. එතකොට මට මෙහෙම දෙයක්ත් තියෙනවා. සාමාන්‍යයෙන් කාන්තාවක් ඇඳුම් ගන්න රෙදිගඩේකට ගියපුවම කොච්චර සතුටු වෙනවද? අන්නේ වගේ පිරිමි කෙනෙකුට මේක ඇතුළට ඇවිල්ලා කොච්චර සතුටු වෙන්න පුළුවන්ද කියලා හිතනවා. මොකද අපේ ජීවිතේ විවිධාකාර දේවල් හදාගන්න මේ ඔළුවේ තියෙන අයිඩියාස් වලට ගන්න හැමදේම තියෙනවා. ඒ කියන්නේ ඒ පිරිමි කෙනෙකුට ඇවිල්ලා එන්ජොයි කරනවා. අපි දැක්කම ඒගොල්ලන්ගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන් වලින් අපිට පේනවා ඒගොල්ලෝ කොච්චර විනෝද වෙනවද, එන්ජොයි කරනවද මෙතෙන්ට ඇවිල්ලා ඇතුළට ඇවිල්ලා කියලා. ඒක අපිට හොඳටම තේරෙනවා. අපිට ඇවිල්ලා ප්‍රශංසා කරලා යනවා මේ වගේ දෙයක් දැම්ම ගැන. මොකද රටක් විදිහට සංවර්ධනය වෙනවා නම් මේ වගේ දේවල් තියෙන්න ඕනේ. එවෙන් තමයි සංවර්ධනයේට බේස් එක මූලික අඩිතාලම අපි තමයි දාන්න ඕනේ. අඩිතාලම තමයි අපි දාලා තියෙන්නේ. ලෝකයේ අනිත් රටවල වලට ඔය ඇවිද්දොත් ඔයාලට පේනවා ඇති මේ වගේ දේවල් සෑහෙන තියෙනවා ඇමරිකාවේ, එංගලන්තයේ, ඕස්ට්‍රේලියාව වගේ රටවල වල. ඒ වගේ ඉතින් ලංකාවටත් දැන් මෙහෙම දෙයක් අපි හඳුනලා දීලා තියෙනවා. ඒකේ අනාගතය ගැන අපි මේ තියෙන තත්ත්වෙම හිතාගන්න පුළුවන් කොච්චර දුර ඇවිද කියලා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අපි සමග ඉන්නාට සහ මේ වගේ සංකල්පයක් අපේ රට තුල ගොඩනගන්නට මහන්සි වෙනවා. ඉතින් අපි හැමදාම විශේෂ දේවල් ගැන කතා කරන්නේ. අද කතා කරේ අමුතුම විශේෂම දෙයක්. සුපර් මාකට් එකක්. නමුත් අපි අර සාමාන්‍ය විදිහට දකින සුපර් මාකට් එකක් නෙවෙයි. ආහාර නෝන. නමුත් අපිට අවශ්‍ය කරන හැම දෙයක්ම ගන්න තියෙන අමුතු පන්නේ සුපර් මාකට් එකක්. ඉතින් මෙතෙන්ට එන්න. අපි දුරකථන අංක දාලා තියෙනවා. ඒ වගේම සම්බන්ධ කරගන්න විදි දාලා තියෙනවා. ඔයාලට පුළුවන් සම්බන්ධ කරගන්න ඇවිල්ලා බලන්න, ඒ අත්දැකීම විඳින්න. සහ මතක් කරන්න ඕනේ දවස් 365ම රෑ උදේ 8 ඉඳන් රෑ 8 වෙනකන් ඇරලා තියෙන ඕන වෙලාවක එන්න පුළුවන්. එහෙනම් විශේෂ දෙයක් තියෙනවා නම් නිලමෙට කියන්න අපි කැමතියි. මුළු ලෝකෙට මේ දේවල් පෙන්වන්න. ඒ වගේම නිලම YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න බෑ. පල්ලෙහාට රත්තරන් බන්නේ කියලා. ඉතින් එන්න හැමෝටම සුබ දවසක්.